ඒතං සන්තන් ඒතං පනීතං යදිදන් සබ්බ සංඛාර සමුතෝ සබ්බෝපදීපති නිස්සග්ගෝ පන්නක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මේ ශාන්තය මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන පැහැර දැමීම තණ්හාව ක්ෂය කිරීම මෙයල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බාන. ගරුතර යෝගාවචර මහා සංඝරත්නයන් අවසරයි නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 29 වන දේශනයයි මේ. සංසාරගත සත්වයින්ගේ භවනාටකයට පසුබිමක් වන පොළොව වේදිකාව කල්පාරම්භයේ සිට කල්පාන්තයේ දක්වා ඉදිරිපත් කරන වේදිකා සැරසිලිවල අනිත්‍යතාව මතුකර දැක්වීමට පියවර දේශනයේදී අපි උත්සාහ කළා. අග්ගඤ්ඤ සූත්‍රයේන කල්පාරම්භය පිළිබඳ විස්තරයක්, සත්ත්ව සූර්යෝග්ගමන සූත්‍රයේන කල්ප විනාශය පිළිබඳ විස්තරයක් එකිනෙකට යාකරගෙන ප්‍රබල අනිත්‍ය සංඥාවක් සිතට කාවද්දා ගැනීමෙන් නිවනට දොර ඇරෙන නිබ්බිදාව මතුකර ගැනීම ගැන අපි සැලකිලිමත් වෙනවා. මේ භවනාටකයේ අනිත්‍යතාවය ඇඟෙන, ඒ වගේම මේ ලෝකයේ මේ මහ පොළොවේ අනිත්‍යතාව පෙන්වුම් කරන ඒ බුද්ධ දේශනාවලම ප්‍රතිරාවයක් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දේශනා කළ මහා හත්තිපදෝපන සූත්‍රයෙන් අපට අසන්නට ලැබෙනවා. තස්සායිනාම ආවුසෝ බාහිරාය පටවිධාතුයා තාව මහල්ලිකාය අනිත්‍යතා පඤ්ඤා ඉසති කය ධම්මතා පඤ්ඤා ඉසති වය ධම්මතා පඤ්ඤා ඉසති විපරිණාම ධම්මතා පඤ්ඤා ඉසති කිම් පනිමස්ස මත් අට්ඨකස්ස කායස්ස තන්හුපාදීන්නස්ස අහන්තිවා මමන්තිවා අස්මීතිවා අතක්වස්ස නෝචේවෙත් හෝති. එවැත්මී සාමහත් වූ පටවිධාතුයේ පවා අනිත්‍යතාවක් දක්නට ලැබෙන්නේ, විනාශ වන ස්වභාවයක් දක්නට ලැබෙන්නේ, ගෙවි යන ස්වභාවයක් දක්නට ලැබෙන්නේ, විනාශ වන ස්වභාවයක් දක්නට ලැබෙන්නේ, සුළු කලක් පවතින තණ්හාවෙන් අල්වාගත් මේ කය පිළිබඳව මේ කයෙහි මමයේ මගේ දෙමි යන ගැන්මෙක් ගැන කෙසේ වේද කියනු කිම්ද? අනික් අතට එවැනි කියා ගැන්මකට සිතා ගැන්මකට ඉඩක් නැත්තේ වේමයි. ඒ සාමහත් වූ බාහිර පටවිධාතුවේ අනිත්‍යතාව තුළින් මේසා අල්ප වූ ආධ්‍යාත්මික පටවිධාතුවේ අනිත්‍යතාව දැකීමෙන් අහංකාර මමංකාර මානානුසයන් දුරු කර ගැනීමට හැකි බව මේ දේශනා කොටසින් අපට පෙන්වනවා. අනිමිත්තංච භාවේහි මානානුසය මුද්ධා. අනිමිත්තේ වඩව මානානුසය දුරලව යනුවෙන් බුදුරජාණන් වහන්සේ සුත්තනිපාතේ රාහුල සූත්‍රයේදී දේශනා කළේ මේ අනිත්‍ය සංඥාවෙන් නිමිතිමකි යනකොට ඒකම මානානුසයක් ගෙවි යන නිසායි. බාහිර ලෝකයේ අනිත්‍යතාව විස්තර කරන සූත්‍ර දේශනා අයෝනිසෝ මනසිකාරයෙන් ලෝක චින්තන බවට හරවා ගන්නේ නැතිව යෝනිසෝ මනසිකාරයෙන් ඒවා අපේ අධ්‍යාත්මය දෙසටම හරවාගෙන මේ ජීවිත නාට්‍ය ඇති නිස්සාරත්වය තේරුම් ගත යුතුව තිබෙනවා. අප එක කෙනාගේ ජීවිත නාට්‍යයේ මුල් ජවනිකාවල රඟපෑන් අනු ඩිලියෝ කෝ දැන්? ඒ සැරසිලි ඒ පසුබිම් සැරසිලි දැන් කෝ? ඒ කිසිවත් නැත. ඒවා පිළිබඳ සංඥානුසය අපේ සිත් තුළ ඉතිරිව ඇතිතා විතර්ක ප්‍රපංච ඇතිකර ගැනීමට බාධාවක් නැහැ. මේ විතර්ක ප්‍රපංච ඇතිවන්නේ අර අනිත්‍ය සංඥාවෙන් ඒ නිමිති ගෙවි ගියේ නැති නිසා. මුළු මහත් ලෝකයෙන් මේ අනිත්‍යතාව ගැන මෙනෙහි කරනකොට අපේ මේ ජීවිත නාට්‍ය ඇති වස්තු පුද්ගල සිද්ධි වශයෙන් හඳුන්වන මේ සංස්කාර ගොඩ පිළිබඳව විරාගය ඇති වෙනවා කියලා කියන්නේ ඒ නිමිතින් කියාමයි. එක හරියට උමාවකින් කියනවා නම් බොඳ වුණ දියසායම් චිත්‍රයක් බවට පත් වෙනවා වගේ. ඒ විදිහට අනිත්‍ය සංඥා වඩනකොට ඒ නිමිති ගෙවි යනකොට යෝගාවචරයෙකුට ලෝකය පේන්නේ හරියට බොඳ වුණ දියසායම් චිත්‍රයක් වගේ. දියසායම් චිත්‍රයක් බොඳ වෙනකොට ඒ චිත්‍රයේ ඇති රූප එකිනෙක වෙන් කරගන්න බැරි තත්ත්වයක් අපහසු තත්ත්වයක් ඇති වෙනවා. නානත් සංඥාවෙන් අර වර්ණ හැඩරුව ආදී අනුව සංඨාන ආදී අනුව ඒ චිත්‍රයේ ඇති විවිධ රූපයකින් වෙන් කරගන්න බැරි තත්ත්වයක් වෙන නගිනවා. ඒ නිසාම අර එකිනෙක මැනීම් වශයෙන් කරන මානානුසයන් ඉවත් වෙනවා. පිල් බෙදීම් යටිම් වලට හේතු වන
මානානුසයන් එයින්ම ගෙවී යනවා. මෙන්න මේක නිසා තමයි අර අනිත්‍ය සංඥාව ඉතාමත් වැදගත් භාවනා කර්මස්ථානයක් හැටියට බුදුරජාණන් වහන්සේ නිතර මතක් කරලා දීලා තිබෙනවා. අනිත්‍ය සමාධිය විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ වර්ණනා කළා සංයුක්ත නිකායේ ඛණ්ඩ සංයුක්තයේ. තයෝමේ භික්කවේ අකුසල විතක්කා, කාම විතක්කෝ, ව්‍යාපාද විතක්කෝ, විහිංසා විතක්කෝ. ඉමේචකෝ භික්කවේ තයෝ අකුසල විතක්කා ක අපරිශේෂා නිරුද්ධන්ති. චතුසුවා සතිපට්ඨානී සුපට්ඨිත චිත්තස්ස විහෙරතෝ අනිමිත්තං වා සමාධින් භාවයතෝ. යාවංචිදම් භික්කවේ අලමේවා අනිමිත්තෝ සමාධි භාවයතෝ. අනිමිත්තෝ භික්කවේ සමාධි භාවිතෝ බෞද්ධිකතෝ මහඵලෝ හෝති මහනිසංස. මානිනි මේ අකුසල විතර්ක තුනක් ඇත. කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ. මහණෙනි මේ අකුසල විතර්ක තුන කොතැනක නිරවශේෂ වශයෙන් නිරුද්ධ වෙද්ද? සතර සතිපට්ඨානී මනමින් පිහිටි සිත් ඇතිව වාසය කරන්නට හෝ අනිමිත්ත සමාධිය වඩන්නට හෝයි. එතෙක් දෙයක් මහණෙනි මේ කාරණය මෙපි ඔයත් ඇති අනිමිත්ත සමාධිය වඩන්න. අනිමිත්ත සමාධිය වඩන ලද කල්ලි බහුල වශයෙන් කරන ලද කල්ලි මහත්ඵල මහානිසංස වේ. මේ සූත්‍ර කොටසින් අපට පෙනී යන මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන මේ මිත්‍යා සංකල්ප තුන සම්පූර්ණයෙන්ම නිරවශේෂ වශයෙන්ම නැති කර ගැනීමට ක්‍රම දෙකක් ඇති බව. පළවෙනි ක්‍රමය සතර සතිපට්ඨානී මනමින් පිහිටි සිත් ඇති බව. දෙවෙනි ක්‍රමය අනිමිත්ත සමාධිය වැඩි වීම. අර වා කියන නිපාතේ යොදලා තියෙන ඒ නිසා. මේන් අපට පේනවා අනිමිත්ත සමාධිය වැඩිීමේදී නිමිති ගෙවි යන නිසාම අර විතර්ක වලට සංකල්ප වලට ඉඩක් නැති වෙනවා. මේ නිමිති ගැනීමේ සාංසාරික පුරුද්ද නිසායි අපට විතර්ක ප්‍රපංච ඇති වෙන්නේ. නමුත් මේ විතර්ක ප්‍රපංචයන්ගේ සිත මුදා ගැනීමේ ප්‍රයත්නයටත් එක්තරා විදියක නිමිති ගැනීමක් අවශ්‍ය වෙනවා. මේක නොකර බැරි තත්ත්වයක් මෙතන. අපි බොහෝ අවස්ථාවල සඳහන් කළා බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවක් දේශනා කරන්නට හේතුව. මේ සමහර දේවල් ඇතුවත් බැරි නැතුවත් බැරි තත්ත්වයක් තියෙනවා. එතකොට මේ මධ්‍යම ප්‍රතිපදාවම අනුපූර්ව ප්‍රතිපදාවකුත් වෙනවා. මධ්‍යම ප්‍රතිපදාවම අනුපූර්ව ප්‍රතිපදාවක් බවට පත් වෙන්නේ මේක එක්තරා අනුපිළිවෙලකින් කළ යුතු දෙයක් නිසා. එක්තරා ක්‍රම අනුකූලත්වයක් අනුකරන්ට සිද්ධ වෙන දෙයක්. මේ පද දෙකේම මේ මධ්‍යම ප්‍රතිපදා අනුපූර්ව ප්‍රතිපදා කියන පද දෙකේම ගැබ් වෙන අර්ථය අපි වෙනත් වචන දෙකකින් කිව්ව මේ නිර්වාණගාමි ප්‍රතිපදාව ප්‍රායෝගික හා සාපේක්ෂක ප්‍රතිපත්ති උඩ යන්න ඒ මූල ධර්ම උඩ ගමන් කරන්න. ප්‍රායෝගික කියන්නේ යම්කිසි අර්ථයක් සලකා ගැනීම. සාපේක්ෂ කියලා කියන්නේ කිසිවක ඒකාන්ත වටිනාකමක් නැහැ. එකක් අනික අපේක්ෂා කරගෙනයි. අනිකට අපේක්ෂිතවයි. තව එකක් හා සම්බන්ධවයි වටිනාකම ලබන්නේ. අර රක්ෂිනීත ප්‍රතිපදාව ගැන කලින් අවස්ථාවක සඳහන් කරනකොට අර කඩින් කඩ දුවන රතහත එකක් දුවන්නේ අනික එක බලාපොරොත්තු වෙන. ඒක දුවන්නේ අනික එක බලාපොරොත්තු වෙන. ඔන්නෝම සාපේක්ෂක භාවය. මේ මූල ධර්ම විස්තර කිරීමටයි ඒ විස්තර කිව්වේ. එතකොට එක්තරා විදිහක නිමිති භාවිතයක් අවශ්‍ය වෙනවා මේ කියාපු නිමිති වලින් සිත මුදා ගැනීමේ ප්‍රයත්නයට. ඒක කෙරෙන්නේ අර ප්‍රායෝගික සාපේක්ෂ මූල ධර්ම අනුව. ප්‍රායෝගික හා සාපේක්ෂ මූල ධර්ම අනුව කෙරෙන යෝගාවචරයාගේ මේ ප්‍රයත්නය තීරණ කිරීමට මුල් දේශනාවකදීම අපි උපමාවක් යොදාගත්තා. අර දැඩි පිළිමැදීමේ උපමාව. ඒක නැවතත් අපි මතක් කරගනිමු. ඒ දැඩි පිළිමැදීමේ උපමාවෙන් අපි ඒ අවස්ථාවේ පෙන්වන්න කරන්න උත්සාහ ගත්තේ පරාමර්ශනය සම්මර්ශනය අතර වෙනස. පරාමර්ශනය කියලා කියන්නේ දැඩි වල ගැනීම. සම්මර්ශනය කියලා කියන්නේ තරාසියුම් මාකාරයකින් අල්ලා ගැනීම. යම්කිසි විශේෂ අර්ථයක් සඳහා. හොඳින් අල්ලා ගැනීම කියන තේරුම වගේ එතන.
මේකටයි අපි දැලි පිහි උපමාවක් ගත්තේ. පරාමර්ශනය ගැන කියනවා නම් දැලි පිහිය තදින් නමෝරාගෙන ඒක කරගලේ අතුල්ලන්න පටන් ගත්තොත් දැලි පිහිය මොට වෙනවා, මොට වෙනවා. එහෙම නැතිව දැලි පිහිය සුඛනම් ආකාරයකින් අල්ලගෙන සීරුවෙන් කරගලේ ඇතිල්ලොත් දැලි පිහිය මට වෙනවා, මට්ටම් වෙනවා. ඒ කියන්නේ මැදෙනව, මෝහත් වෙනවා. මෙන්න මේ සංස්කාර සම්මර්ෂණය ගැන කතා කරනකොට අපට සීගන්වෙන පද දෙකක් තිබෙනවා. විපස්සනා අනුපස්සනා කියන. මේ විපස්සනා අනුපස්සනා කියන පද දෙකත් අපට තේරුම් ගන්න පුළුවනි අර කලින් සඳහන් කළ ප්‍රායෝගික සාපේක්ෂ මූලධර්ම හෙළිවෙන ආකාරයට. මෙතෙන්දී අපි වඩුවෙක් ලීයක් යතු ගාන හැටි බලමු. වඩුවෙක් ලීයක් යතු ගාගෙන යන අතරේ විටින් විට ඒ ලීය අතට අරගෙන දකුණැස වහලා වමසින් එක්තරා විශේෂ බැලීමක්, එක්තරා අනුව බැලීමක් කරනවා. මේ බැලීමේ එක්තරා සාරඥ බවකුත් තිබෙනවා, අවඥා සහිත බවක් තියෙනවා. මේක හරියට දක්ෂ වඩුවෙකු අදක්ෂයෙකුගේ නිර්මාණයක් දැස විචාරාත්මකව විචාරාක්ෂියෙන් බලන්න වගේ වැඩක්. නමුත් මේ වඩුව බලන්නේ අර තමාම යතු ගාන ලීයේ දිහාමයි. මොකද මෙහෙම බලන්නේ, මේ බැලීම වෙනත් විදියකින් කියතොත් මේක අනුන්ගේ ඇසින් බැලීමක්, අනිකගේ ඇසින් බැලීමක්. මේ තමා යතු ගාන ලීයේ දෙස අනුන්ගේ ඇසින් බලන්නේ, විචාරාක්ෂියෙන් බලන්නේ, මේ විශේෂ බැල්ම කරන්නේ ඒ ලීයේ ඇදකුද සොයා ගන්නවා. මම මේක යතු ගාන නිසා කොහෙද ඇදකු දෙයක් කියලා ගත්තොත් මේ වැඩේ කවදාවත් හරියට කෙරෙන්නේ නැහැ. අන්නේ නිසා තමයි එක ඇහක් වහලා අනිත් ඇහෙන් අර විදිය දැල්මක් කරන්නේ. අන්නේ මේ විදියම දෙයක් තමයි මේ විපස්සනාව කියන විශේෂ බැල්ම. අනුපස්සනාව කියලා කියන අනුඅනුව බැල්ම. මෙන්න මේ කාරණේ අපට හෙළි වෙන හොඳ ගාථා ධර්මයක් ඉදිරිපත් කරගන්න පුළුවනි. තේරගාථා පාලියේන මහා මොග්ගල්ලාන තේරගාථාව. සුඛුනං පටිවිජ්ජಂತಿ වාලග්ගං කුසුනා යථා යේ පංචඛන්ධේ පස්සන්ති පරතෝ නෝච අට්ඨතෝ. යම් කෙනෙක් මේ පංචස්කන්ධය තමා වශයෙන් නොව නෝච අට්ඨතෝ අනුන් වශයෙන් පරතෝ බලද්ද ඔහු අශ්වලෝමයක් ඊතලයකින් දිගින්නාක් මෙන් සියුම් වූ නිර්වාණ ධාතුව පිළිවිද දකිත්, ප්‍රතිවේද කරත් විනිවිද දකිත්. ඒ වගේම තවත් ගාථාවක් අපට සකුලා තේරී ගාථාවෙන් හමුවෙනවා. සකුලා තේරිය පිළිබඳව සංඛාරේ පරතෝ දිස්වා හේතු ජාතේ පලෝකිනී පහසින් ආශ්‍රවේ සබ්දේ සීති භූතාස්මි නිබ්බුතා. හේතුන්ගෙන් හටගත් නිදී යන ස්වභාවය ඇති මේ සංස්කාරයන් පරතෝ අනුන් වශයෙන් දැක පහසින් ආශ්‍රවේ සබ්දේ සියලුම ආශ්‍රමයන් ප්‍රහාණය කරමි. සීති භූතාස්මිනි භූතා ශීලුවා වෙමි යුනී වෙමි. එතකොට මෙන්න මේනුත් අපට පේනවා, දැන් අර සක්කාය දිට්ඨිය විස්තර කරන සූත්‍රවල සඳහන් වෙන්නේ රූපං අත්‍යතෝ සමනුපස්සති වේදනං අත්‍යතෝ සමනුපස්සති ආදී වශයෙන්. රූපය ආත්මීය වශයෙන් දකිනවා, වේදනාව ආත්මීය වශයෙන් දකිනවා. ඒක අර අශ්‍රිතවත් සත්‍යඥයාගේ ස්වභාවය. නමුත් ශ්‍රිතවත් ආර්ය ශ්‍රාවකයා විශේෂයෙන්ම යෝගාවචරයා මේ පරතෝ බැල්ම පිහිට කරගන්නවා. විපස්සනාවේදී මේ පරතෝ බැල්ම පිහිට කරගන්නවා. ඒකෙන් තමයි විපස්සනාව විශේෂ බැල්මක් වන්නේ, අනුව බැලීමක් වන්නේ. මේ අනුව බැලීම කියලා කියනකොට අපි මේක කලිනුත් අවස්ථාවක සඳහන් කළා. සතිපට්ඨාන සූත්‍රයේ තියෙන බොහෝ දෙනාට ගැටලුවක් වෙන පාඨයක්. කායේ කායානුපස්සී විහෙරති. විතරම සඳහන් වෙන වේදනාසු වේදනානුපස්සී විහෙරති. මේක බැලු බැල්මට පරිවර්තනය කළාම අමුතුයි. කායේ කායානුව බලනවා. මොකක්ද මේ අනුව බැලීම? මෙන්න මේ කියාපු අනුව බැලීමයි. අර වඩුවා කරන වැඩේ මේ කරන්නේ. යෝගාවචර වඩුවා කරන්නේ මේ සංස්කාර දීය ඇදපුද සොයාගන්න නම් අර විදියට බලන්න ඕන. පරතෝ බැල්මක් හෙලන්න ඕන.
ඒකයි මේ කායේ කාය අනුපස්සී. මේ මගේ කාය මේක කොයින් මේක කොයින්ද වැරද්දක් කියලා බලන්න පටන් ගත්තොත් මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන අදිබිද පේන්නේ නැහැ. ඒක නිසා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන අදිබිද දැකීමට නම් අර කියාපු අර පරතෝ ධර්ම පිහිට කරගන්න ඕනේ. එහෙම මේ අදිබිද බලාගෙන ඉතර යතිගෑමකුත් මේ යෝගාවචර වඩුව කරනවා. ඒ පරතෝ ධර්මේ නැදිබිද සොයාගෙන ඊළඟට එක්තරා යතු ගෑමකුත් කරනවා. යතු බාල තමයි අරව ගෙවා ගමන්නේ. මතු එල තියෙනවා නම් ඇදගුඩ ආදිය. සම්මා මාන දික්ඛි වශයෙන් අර ඉල්පිල තියෙන සංස්කාර වලින් සංකර සංස්කාර ගොඩක් සුද්ධ සංඛාර පුඤ්ඤෝ අර වජිරාදිච්චුනේ කිව්වා වගේ. නමුත් මේකෙන් මොකක්ද මතු එල තියෙනවා සම්මා මාන දික්ඛි වශයෙන්. ඒව ගෙවල ගන්න නම් මේකට එක්තරා යතු ගෑමක් කරන්න ඕන. දැන් අපි මේ යෝගාවචර බඩුවා මේ සංස්කාර දීය යතුගාන සද්දෙ ටික සංදෙමු. න ඒතං මම න ඒසෝ හමස්මි න මේසෝ අත්ත. න ඒතං මම න ඒසෝ හමස්මි න මේසෝ අත්ත. ඔන්න ඔතයි යති ගෑ. මේ මගේ නොවේ, මේ මම නොවේනි, මේ මගේ ආත්මය නොවේ. මේ මගේ නොවේ, මේ මම නොවේනි, මේ මගේ ආත්මය නොවේ. ඔය නයන්නේ තමයි කෙලස් කැපෙන්නේ. එතකොට මේ පාඨ සූත්‍ර දේශනාවල සඳහන් වෙන්නේ නිකම් දෘෂ්ටි වශයෙන් ගැනීමට නොවන බව මින් පෙන්වනවා. සම්පූර්ණ ප්‍රායෝගික සාපේක්ෂ අර්ථයක් අනුව යෝගාවචරයට ප්‍රයෝජනෙට ගැනීමට මේ පද තුනේ එළියට තියෙනවා. නෑ ඒතන්නම නෑ ඒසුහමස් නෑමේසුව. එතකොට මෙන්න මේ විදිහට අතුගාලා ක්‍රමක්‍රමයෙන් අර අදකුද එහෙම පිටින්ම ගිහිලා යන්නේ නැති. අර මතුවෙලා තියෙන දේවල් ඉතිරි නැති වෙලා යන ආකාරයට කරන්නේ එක්තරා විදිහක සම්මර්ථනය. හිතට මත කරන්න මත්තම් කරන්න වෙනවා යෝගාවචර බඩුව. මේ කාරණේ තියාගෙන යනකොට අපිට මතක් කරගන්න පුළුවන් තව හොඳ වචනයක් තියෙනවා. ඉස්සද කියනවා. මේ වචනේ සමහර පැරණි සූත්‍රවල සඳහන් වෙනවා. මේ වචනේ අර්ථය තරම් පැහැදිලි නැති වගේ පෙනෙනවා. මේ උස්සද කියන වචනය ඊට සමාන උච්ඡන්ද කියන වචනයත් එක්ක සංසන්දනය කරලා බලනකොට අපිට පේනවා ඉස්වීම, ඉල්පීම, මතුවීම කියන අර්ථය එතන තියෙනවා. වෙනත් විදිහකින් කියනවා නම් උස්සද කියන වචනේ සාමාන්‍ය නිරුක්තිය අනුව අර්ථය ගන්න පුළුවන් අපිට මෙරායෑම, ඉල්පීම, මතුවීම වැනි දේවල්. ඇත්ත වශයෙන්ම තණ්හාවත් එක්තරා විදිහක මෙරායෑම, මානේ එක්තරා විදිහක ඉල්පීම, විත්‍ය එක්තරා විදිහක මතුවීම. එතකොට මේ සංස්කාර ගොඩෙන් ඔන්න ඔය තුන මතුවලා තිබෙනවා සාංශාරික දෝෂ නිසා. ඒවා එහෙම පිටින්ම යතු ගාලා හැම ක්‍රමයෙන් අදුබුදු සොයමින් යතු ගාලා මට්ටම් කරන්නයි සිද්ධ වෙන්නේ. මේ උස්සද කියන වචනය ගැන මේ කියාපු අර්ථය අපට මතු කරගන්න පුළුවන් වටිනා ධාතාවක් සුත්ත නිපාතේ අටක වගේ තුවටක සූත්‍රයෙන් අපට සොයා ගන්න පුළුවන්. උපසමානුස්සතියට පවා උපකාර කර ගන්න පුළුවන් වටිනා ධාතාවක්. මජ්ජේ යථා සමුද්දස්සෝ ඌමිනෝ ජායති ඛිතෝ හෝති. එවං ඛිතෝ අනිජස්ස උස්සදං විද්දු මොඛරෙයතු හිති. යම්සේ මුහුද මැද රළහට නුගනීද ස්තියේ වේද තහවුරුයේ වේද එසේම සිටියද තහවුරු වූවකු වන්නේ නොසැලෙන්නෙකු වන්නේය. භික්ෂුව කොතැනකවත් උස්ස දෙයක් නොකරන්නේය. මතුවීමක්, ඉල්පීමක්, නිරායෑමක් නොකරන්නේය. එතකොට මේ ගාථාවනුත් අපට පේනවා නොරහත් සිත සාමාන්‍යයෙන් වෙරලා සංගයේ වැඩිපුර තියෙන්නේ. මේ වෙරළිය තමයි මූදේ රැලි රළවෙලා රළ රළගෙඩි වෙලා හැටි හැටි බිඳිලා මහා ගාල ගෝත්‍රයක් ඇති වෙන්නේ. මූද මැද එහෙම නොවේ. රළත් නැහැ, රැලිත් නැහැ. ඉතාමත්ම නිශ්චලයි, සංජුන් තාවරු ඨිති ස්වභාවයක් තියෙනවා, ස්ථාවර ස්වභාවයක් තියෙනවා. සිත රහත් වෙනවා. මේනුත් අපට පේනවා අර මතුවීම කියන අර්ථය උස්සද කියන වචනේ තිබෙන බව. එතකොට යෝගාවචර බඩුවට කරන්න වෙන්නේ අර තණ්හා මාන දික්ඛ වශයෙන් තිබෙන මෙරායම්
ඉල්පීම් මතුවීම් එහෙම පිටින්ම ගෙවිල යන තාක් යතු ගෑමයි. න ඒතන් මම ආදී වශයෙන්. එතකොට ඔය විදිහට යතුගාමින් ක්‍රමක්‍රමයෙන් මේ යෝගාවචර වඩුවා අනිකර මේක ශුද්ධ සංඛාර පුඤ්ජයක් කියලා වැටෙන තාක්ම තණ්හා මාන විච එහෙම පිටින්ම ගෙවි යන තාක්ම අර විපස්සනාව අනුපස්සනාව උපකාර කරගන්නවා. මේ විදිහට යතුගාන අවස්ථාවේදී පවා අර සාපේක්ෂ මූල ධර්මයේ එත්නම් අර අනුපූර්ව ප්‍රතිපදාව හා සම්බන්ධ අදහස් පිට මේකට එකතු වෙන ආකාරය අපිට පැහැදිලි වෙන ඉතාමත්ම වටිනා සූත්‍රයක් තමයි දීඝනිකායේ සත්පඤ්ඤ සූත්‍රය. මේ යතුගෑමේදී විචාරක ප්‍රපංච ආදිය ප්‍රමාණිකූලවයි එක්තරා ක්‍රමයකට අනුකූලවයි සිනදු කරන්න පුළුවන් වෙන්නේ. ඒක උමාවකට කියනු කියනවා නම් අර වඩුවකු අර ලීය යතුගාන අතරේ විකින් විට තමගේ යතු කැටයට තට්ටු කරලා ඒ ලීය සිහිදුවෙන්ට සිංදුවෙන්ට යතු කැටයක් සකස් කරනවා, වෙනස් කරනවා. සමහර විට ඊට වඩා සිහින් වෙන යතු කැටයක් අතට ගන්නවා. එහෙම නැත්නම් ඒ යතු කැටයට තට්ටු කරලා තව ටිකක් තලිය හරි ගස්ස ගන්නවා. එන්න ඒ විදිහ අනුපූර්ව ප්‍රතිපදාවක් අනුවයි අපිට මේ විචාරක ප්‍රපංච ක්‍රමක්‍රමයෙන් ගෙවන්න සිද්ධ වෙනවා. අර නිමිති ආදියත් ගෙවා දාන්න සිද්ධ වෙනවා. මේ කාරණය ඉතාමත්ම හොඳින් පැහැදිලි වෙනවා දීඝනිකාය සක්කපඤ්ඤ සූත්‍රය. ඒ සූත්‍රයේදී සක්‍රදේවීන්ද්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න මාලාවක් අහනවා. කොයිතරම් වැදගත් ප්‍රශ්නද කියතොත් ඒ ප්‍රශ්න මාලාව අවසානයේ සක්‍රදේවීන්ද්‍රයා සෝවාන් ඵලයට පත් වූ බව සඳහන් වෙනවා. ඒ ප්‍රශ්න මාලාවේ මේකට අදාළ පළමුම ප්‍රශ්න හැටියට ගත්තොත් බුදුරජාන් වහන්සේගෙන් ශක්තිය විමසනවා. චන්දෝ කන මාරිස කිං නිදානෝ කිං සමුදයෝ කිං ජාතිකෝ කිං පබහෝ කිස්මින් සති චන්දෝ හෝති කිස්මින් අසති චන්දෝ නොහෝති. යුදුකානුනි චන්දය කුමක් නිසා කුමක් හේතු කරගෙන කුමකින් ඇතිවන කුමකින් උපන් කුමකින් හටගන්නා දෙයක්ද? කුමක් ඇති කල්හි ඡන්දය වේද? කුමක් නැති කල්හි ඡන්දය නොවේද? මේක බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර. ඡන්දෝ කෝ දේවානමින්ද විතක්ක නිදානෝ විතක්ක සමුදයෝ විතක්ක ජාතිකෝ විතක්ක පබෝ විතක්කේ සති ඡන්දෝ හෝති විතක්කේ අසති ඡන්දෝ නොහෝති. දේවේන්ද්‍රය, ඡන්දය විතර්කය නිසා ඇතිවන්නා. විතර්කයේ හේතු කොටගෙන විතර්කය නිසා විතර්කයෙන් උපන් විතර්කයෙන් හටගන්නා දෙයක්. විතර්කයේ ඇති කල්ලි ඡන්දය වේ, විතර්කයේ නැති කල්ලි ඡන්දය නොවේ. ඊළඟට ඒ විදිහටම ශක්‍රදේවේන්ද්‍ර ආසන ප්‍රශ්නය, මේ විතර්කය කුමක් නිදාන කරගෙන කුමක් නිසා හටගන්නා කුමක් ප්‍රභව කොටගෙන තියෙන දෙයක්ද කියලා අර විදිහටම ප්‍රශ්න කරනවා. බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර, විතක්කෝකෝ දේවානමින්ද පපංච සංඛා නිදාන. මේ විතර්කයට නිදාන හේතුව පපංච සංඥා සංඛා. ඒ වචනේ අපි මදුපිණ්ඩික සූත්‍ර විග්‍රහයේදී බොහොම දුරට සාකච්ඡා කළ වචනයක්. අර තණ්හා මාන දිට්ඨිය ආදී විතර්ක සම්බන්ධ අදහසක් තමයි මේ විපංච කියන වචනේ හැඳින්නේ. වැඩි විසිරී යාම. එතකොට ඒ විදිහේ ප්‍රපංච සංඥාවෙන් ඇති කරගත්තු සංඛා, සංඛා කියලා කියන්නේ ගිනීම් හැඳිනීම් ප්‍රඥා. මෙන්න මේ ප්‍රඥප්ති මුල් කරගෙනයි විතර්ක ඇති වෙන්නේ කියන පිළිතුරයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ. ඊළඟට ශක්‍රදේවෙන් දාසන ප්‍රශ්නය, තතං පටිපන්නෝ පනමාරිස භික්ඛූ පපංච සංඥා සංඛා නිරෝධ සාරුප්ප ගාමිනී පටිපදං පටිපන්නෝ හෝති. නිදුකාණිනි, කෙසේ පිළිපන් භික්ෂුවද ප්‍රපංච සංඥා සංඛා නිරෝධ කිරීමට සුදුසු ප්‍රතිපදාවට දැසය කියලා කියන්න පුළුවන් වෙන්නේ කෙසේ ගමන් කරන භික්ෂුවකටද? අන්න එතෙන්දි බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර ඉතාමත්ම වැදගත්. අපට මේ කියාපු අනුපූර්ව ප්‍රතිපදා ආදී ඒ අදහස තේරුම් ගැනීම. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා, "ූමනස් සම්පහන් දේවානමින්ද දුවිධීර වදා සේවිතබ්බම්පි අසේවිතබ්බම්." දෝමනස් සම්පහන් දේවානමින්ද දුවිධීර වදා සේවිතබ්බම්පි අසේවිතබ්බම්. උපේක්ඛම් පහන් දේවානමින්ද දුවිධීර වදා
අස්සේ විතබ්බම්පි අසේ විතබ්බ. දේවීන්ද්‍රය මම සුන්නසද සේවනය කටයුතු සේවනය නොකටයුතු වශයෙන් දෙවදෑරුම් කොට වදාරමි. දේවීන්ද්‍රය මම දොම්නසද සේවනය කටයුතු සේවනය නොකටයුතු වශයෙන් දෙවදෑරුම් කොට වදාරමි. දේවීන්ද්‍රය මම උපේක්ෂාවද සේවනය කටයුතු සේවනය නොකටයුතු වශයෙන් දෙවදෑරුම් කොට වදාරමි. ඊළඟට ඒක තවදුරටත් විස්තර කිරීම වශයෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. තත්ථයන් ජඤ්ඤා සෝමනස්සං ඉමං කෝමි සෝමනස්සං සේවතෝ අකුසල ධම්මා අභිවද්ධಂತಿ කුසල ධම්මා පරිහායಂತಿ इति ඒව රූපං සෝමනස්සං න සේවිතබ්බ. තත්ථයන් ජඤ්ඤා සෝමනස්සං ඉමං කෝමි සෝමනස්සං සේවතෝ අකුසල ධම්මා පරිහායಂತಿ කුසල ධම්මා අභිවද්ධಂತಿ इति ඒව රූපං සෝමනස්සං සේවිතබ්බ. තත්ථයන්චේ සවිතක්කං සංචාරං යංචේ අවිතක්කං අවිචාරං ඒ අවිතක්කේ අවිචාරේ සේ පණිතබරි. ඒකිතේ අර්ථය එහිලා අර කියාපු සොම්නස් දුම්නස් උපේක්ෂා කියන කරුණු තුන පිළිබඳවම ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. එහිලා ඒ කාරණේ පිළිබඳව මේ සොම්නස් සෙවුනා කල්හි මා තුළ මගේ අකුසල ධර්මයෝ වැඩෙත් කුසල ධර්මයෝ පිරිහෙත්යි දන්නේද? අන්න එබඳු ඒ සොම්නස සේවනය නොකටයුත්තේ. අනෙක් අතට යම් සොම්නසක් පිළිබඳව මේ සොම්නස සේවනය කරන කල්හි මගේ අකුසල ධර්මයෝ පිරිහෙත් කුසල ධර්මයෝ වැඩෙත්යි දැනගන්නේද? එබඳු ඒ සොම්නස සේවනය කළ යුතුය, අසුරු කළ යුතුය. ඊළඟට ඒ විදිහට තේරුම් කරලා දෙනවා. කුසල පැත්තට යොමුන සොම්නසත් කුසල පැත්තට යොමුන සොම්නසත් දෙවදෑරුම් බව. ඊළඟට එතන ප්‍රභේද දෙකක් දක්වනවා. එතෙන්දී ඒ කියන්නේ ඊළඟට අපිට ඉතිරි වෙන්නේ කුසල් පක්ෂයේ වූ සොම්නස. ඒ කුසල් පක්ෂයේ වූ සොම්නස පිළිබඳව දෙවදෑරුම් බවක් පෙන්නුම් කරනවා. තත්ථ යංකේ සවිතක්කං සවිචාරං යංකේ අවිතක්කං අවිචාරං යේ අවිතක්කි අවිචාරේ සේ පණිතබරි. ඒ කුසල් පිළිබඳ වූ සොම්නසුත් යම් සොම්නසක් විතර්ක සහිතද විචාර සහිතද යම් සොම්නසක් විතර්ක විචාර රහිතද ඒ දෙක අතරින් විතර්ක විචාර රහිත සොම්නසම ශ්‍රේෂ්ඨයි, වඩා ප්‍රණීතයි. මේ අපට හැඟෙනවා අර විතර්ක රහිත සොම්නස තමයි වඩා නිවනට ළඟ. ඒකයි අපට ගන්නට පුළුවන් නිගමනය. ඊළඟට ඒ විදිහටම ඒ සොම්නස ගැන ප්‍රකාශ කළා වගේම බුදුරජාන් වහන්සේ ඩොම්නස ගැන ප්‍රකාශ ඩොම්නසක් තර විදිහට කුසල් අකුසල් වශයෙන් දෙ විදිහකට බෙදලා දක්වලා අකුසල් පැත්ත ඉවත් කරලා කුසල් පැත්තට ඩොම්නසයි ගත යුත්තේ. ඒ කුසල් ඩොම්නසේ අර විදිහට යම් කුසල් පක්ෂයේ ඩොම්නසක් විතර්ක විචාර සහිතද ඒක පැත්තකට කරලා විතර්ක විචාර සහිත විතක්ක විචාර නැති ධම්මසක තැනගෙන ඒකයි නිවනට මඟ. මේ මාර්ගයේ ගියොත් තමයි නිවනට ළඟේ. එහෙම ප්‍රකාශ කරන මේ සූත්‍ර කොටස අවසන් කරන්නේ බුදුරජාණන් වහන්සේ ඊවං පටිපන්නෝ මාර්ග භික්ඛු පපංච සංඥා සංඛා නිරෝධ සාරූපගාමී අතිබදං පටිපන්නෝ. මෙන්න මේ විදිහට පිළිපන් භික්ෂුවයි පපංච සංඥා සංඛා නිරෝධයට ගැලපෙන ගමන් මාර්ගයට පිළිපන්නේ. එතකොට මේක ඉතාමත්ම ප්‍රායෝගික වටිනාකමක් ඇති සූත්‍රයක්. සමහර විට මෙතන පොඩි ගැටලුවක් මතුවෙන ඉඩ තියෙනවා. අපි අර කලින් මේ දේශනා මාලාවේ මදුපිණ්ඩික සූත්‍රය සාකච්ඡා කරන අවස්ථාවේ මේ සූත්‍රයේ සඳහන් වුණා යම් විතක්කේති තං පපංචේති යම් පපංචේති තපෝ නිදානං කුරුසං පපංච සංඥා සංකා සමුදාකරන් කියාදී වශයෙන් විදිත පාඨය. එහෙම අපි කලින් දැක්වට එතන කියවෙනවා යමක් විතර්ක කරයිද එහෙම ප්‍රපංච කරයි. එහෙම ප්‍රපංච කරයිද එය කර්ණ කොටගෙන චක්කු විඤ්ඤාය රූපයන් පිළිබඳව ප්‍රපංච සංඥා සංඛාවන් ඒ කියාපු පුද්ගලයාව අභිභවනය කරනවා මැරෙලනවා කියලා. එතකොට ඒ සූත්‍රයත් මේ සූත්‍රයත් අතර
බැලූ බැල්මට පරස්පර විරෝධතාවක් පේනවා. එකිනෙකට නොගැලපෙන බව මත නිසාද ඒ සූත්‍රයේ කලින් සඳහන් කළා. ඡන්දයට හේතුව නිදාණේ හැටියට දැක්වේ විතර්කයයි. ඊළඟට විතර්කයට හේතුව නිදාණය ප්‍රභාවය හැටියට දැක්වේ ප්‍රපංච සංඥා සංඛා. බැලූ බැල්මට මෙතන අර ක්‍රමයට වඩා වෙනස්. නමුත් මෙතන පරස්පර විරෝධතාවක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවල එහෙම පරස්පර විරෝධී තැන් නැහැ. ඒකට හේතුව කුමක්ද? මේ විතර්ක කිරීමට ගන්නේ අර ප්‍රපංච සංඥාවෙන් නිපදවාගත්තු ලෝක ප්‍රඥප්තිමයි. යම් විතක්කේති සංපපංචේති කියලා කියන තැන ඒ විතර්ක කිරීමට උපකාර කරගන්නේ අර ලෝක සම්මත ප්‍රඥා. ඒකට ප්‍රපංච කිරීමෙන් වන්නේ ඒවා තවදුරටත් ලියලා වැඩිලා ඒවට යට වෙනව අවසාන. මදුබිණ්ඩික සූත්‍රයේ ප්‍රපංච සංඥා සංඛා සමුදාචරන්ති කියලා ප්‍රකාශ කළේ ඒ විතර්ක සඳහා උපකාර කරගත්තේ ප්‍රපංච සංඥා සංඛාව. නමුත් ඒවා වැඩි ගියාට පස්සේ ඒ ප්‍රපංච සංඥා සංඛාවලටම යට වෙනවා. වෙන විදිහකින් කියනවනම් මෙතන තියෙන එක්තරා විදිහක චක්‍රාකාර සම්බන්ධතාවක්. අමුතු විදිහේ චක්‍රයකටයි වැඩ කරන්නේ. විතර්ක ඇති කර ගැනීමටත් ප්‍රපංච සංඥා උපකාර කරගන්නවා. එකට පපංච සංඥා සංකා උපකාර කරගෙන ප්‍රඥප්ති වල උපකාරයෙන් විතර්ක කරගෙන යනකොට අන්තිමට වෙන්නේ අර පපංච සංඥා සංකා ලියලා වැඩෙන පපංච සංඥා සංකා වලට යට වෙනවා. ඊළඟට විතක්ක නිසා පපංච සංඥා සංකා, පපංච සංඥා සංකා නිසා විතක්ක. මේ බොහොම එක්තරා විදිහක චක්‍රාකාර ස්වභාවයක් තියෙනවා. දැන් අපිට හිතාගන්න පුළුවන් ආශ්‍රවයන් මද්ද්‍රව්‍ය ආදී හැදීමේදී මුහුන් වගේ යම් කිසි දෙයක් ඉදිරිපත් කරගන්න. ඒ මුහුන් දැම්මට පස්සේ කලක් ගියාට පස්සේ ඒකත් මද්ද්‍රව්‍යයක් බවට පත් වෙනවා. උන ඒ විදිහේ ස්වභාවයක් තියෙනවා. මේ මහා සාංසාරික ගැටලුවේ මහා භයානක තත්ත්වයක් මෙතනින් පෙන්නුම් කරනවා. චක්‍රාකාර සම්බන්ධතාව. එතකොට මේ චක්‍රාකාර සම්බන්ධතාව බිඳීමටත් එක්තරා ක්‍රමානුකූල වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා. ඒ වැඩ පිළිවෙලයි අර සක්කපඤ්ඤ සූත්‍රයේ දක්වලා තියෙන්නේ. මේ කාවට ගියාට කලබලෙට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සීලෝන් කළේට. ඒක නිසා තමයි ඉතාම ගොරහැකි රළු තත්ත්වයේ ඉඳලම ක්‍රමක්‍රමයෙන් සියුම් කරගෙන යන ආකාරයක් අර සෝමනස්ස දෝමනස්ස ආදී ගැන විස්තර කරන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළේ. සෝමනස්ස යද්දී වැදෑරුම් ඒක අකුසල් පැත්තට වෙන්නත් පුළුවන්, කුසල් මාර්ගයට වෙන්නත් පුළුවන්. ඒකදී අකුසල් මාර්ගය ඉවත් කරලා කුසල් මාර්ගයට බැහැලා යනවා. විචාරක විචාර උපකාර කරගන්නට වෙනවා. එබ නැතුව බෑ. නමුත් එක්තරා දුරකට ගියාට පස්සේ විචක්ක විචාර අතහැරලා අවිතක් ආචාර පැත්තෙන් නිවනට ළඟිනවා. ඔන්න ඒ කාරණියයි එතකොට මේ අනුකුබ්බ සතිවදාවට අදාළ ඔය කාරණියයි මේ විදිහට අපට පිළිගන්නේ.